මිනිස්සුන්ට ජීවත් වෙන්න අත්‍යවශ්‍යම දෙයක් තමයි කෑම කියලා කියන්නේ. හැබැයි මිනිස්සු වෙන අපි මේ ලෝකයේ ඉන්න ටික කාලයක් විතරක් නිසා මැරෙන්න කලින් ජීවිතයේ එක වතාවක් හරි අනිවාර්යෙන්ම කන්න ඕන ආහාර ලෝකෙ බටෙන්ම අපිට බලා ගන්න පුළුවන්. ඒ විදිහට අද මේ වීඩියෝ එකෙන් මිනිස්සු වෙන අපි මැරෙන්න කලින් එක වතාවක් හරි කන්නම ඕන ලෝකෙ වටේ තියෙන සුපිරිම කෑම කිහිපයක් ගැන කතා කරමු. මේ වීඩියෝ එක බලන ඔබ channel එකට තාමත් අලුත් කෙනෙක් නම් රසම රස කෑම කිහිපයක් ගැන කතා කරන මේ වීඩියෝ එකට like එකක් දාලා channel එකත් subscribe කරලා රැඳෙන්න අපිත් සමගම මේ වීඩියෝවේ අවසානය දක්වා. මුලින්ම අපි කතා කරන්නේ සෙබීචි කියන නමින් හඳුන්වන මීට කලින් කවදාවත් ඔබ අහලා නැති ඒත් ආහාරයට ගන්න මොන කෑම වර්ගයක් ගැන. ඒ විදිහට සාමාන්‍යයෙන් නම් අපි සලාද සහ සම්බෝල වර්ග විතරයි ලිපේ තියලා ගින්නෙන් තියන්නේ නැතුව ආහාරයට ගන්නේ. හැබැයි මේ අපි කතා කරන කෑම වර්ගය නම් ඊට වඩා හාත්පසින්ම වෙනස් කෑම වර්ගයක් වෙනවා. එහෙම කියන්න හේතුව වෙන්නේ මේ අපි කතා කරන ආහාර වර්ගය නිර්මාණය කරන්න පාවිච්චි කරන ප්‍රධානම අමුද්‍රව්‍ය වෙන්නේ අමු මුහුදු සත්තුන්ගේ මස් වෙන එක. ඒ කියන්නේ මේ කෑම එක ඇතුලේ අපිට ඉස්සෝ, දැල්ලෝ, සැමන් මාළු වගේම පොකිරිස්සන්ගේ කොටස් එහෙමත් බලා ගන්න පුළුවන් වෙනවා. මේ විදිහට මේ මස් වර්ග හැම එකකින්ම පොඩි අමු කොටස් අරගෙන ඒවා දෙහිඋෂ වගේම ලෙමන් යුෂයක කලවම් කරලා මේ භාජනයටම කපා ගත්ත ලුණු සහ තක්කාලි කැලිත් එක දාලා තමා මේ ආහාර වර්ගය නිර්මාණය කරන්නේ. සමහරු මේ ආහාර වර්ගය පේරු රාජ්‍යයේදී මුලින්ම නිර්මාණය කළා කියලා සලකනකොට තවත් සමහරු මුලින්ම ඉක්වදෝරියේ තමා මේ ආහාර වර්ගය නිර්මාණය කළේ කියලා විශ්වාස කරනවා. මොන රටේ හැදුවා කියලා විශ්වාස කළත් මේ ලෝකයේ ජීවත් වෙන ඕනම මිනිස්සෙක් මේ ආහාර වර්ගයේ තියෙන රටකට හරි හොයාගෙන ගිහිල්ලා මිලට ගන්න මොන කෑම වර්ගයක් විදිහට තමා මේ කෑම වර්ගය හඳුන්වන්නේ. ඒකට හේතුව වෙන්නේ මේ ආහාර වර්ගයට දාන හැම දෙයක්ම එකට මිශ්‍ර වුණාට පස්සේ හිතා ගන්න බැරි තරම් රසයක් මේ කෑම එකෙන් ලැබෙන නිසායි. අන්න ඒ නිසා මේක ඔබ මිය යන්න කලින් ආහාරයට ගන්නම ඕන කෑම වේලක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. දැන් අපි කතා කරන්නේ අනිවාර්යෙන්ම ඔබ ආහාරයට ගන්නම ඕන පළතුරු වර්ගයක් ගැන. මිරකල් බෙරි කියන නමින් හඳුන්වන මේ පළතුරු වර්ගය ආහාරයට ගත්තට පස්සේ අපිට වෙනදා අපි ආහාරයට ගත්ත කෑම පබා වෙනස්ම රසකින් රස විඳින්න හැකියාව ලැබෙනවා. දැන් මේ වෙනකොට මේ පළතුරු වර්ගයේ තියෙන සංයෝගය පාවිච්චි කරලා බෙහෙත් ප්‍රතිපවා නිර්මාණය කරලා තියෙන නිසා අපිට ඒ විදිහට වුණත් මේ පළතුරු වර්ගය ආහාරයට අරන් වෙන දේ පරීක්ෂා කරන්න පුළුවන්. ඒ විදිහට මේ පළතුරු වර්ගය කෑවට පස්සේ අපේ දිවේ තියෙන තිත්ත රස දැනෙන රසාංකුර විනාඩි කිහිපයක් යනකන් අක්‍රිය වෙලා යන නිසා මේ ලෝකයේ තියෙන ඕනම ඇඹුල් කෑමක් වගේම තිත්ත කෑමක් අපිට පැණිරස කෑමක් විදිහට ආහාරයට ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා සමහර මිනිස්සු මේ පළතුරු වර්ගය ආහාරයට අරන් විනාකිරි බෝතල් පවා ලේසියෙන් බොනවා කියලා තමයි වාර්තා වෙන්නේ. එහෙම තමයි එදිනෙදා කන්න කැමති කෑම ගැන වුණත් වෙනස්ම අත්දැකීමක් ලබා ගන්න ඕන නම් අනිවාර්යෙන්ම අපි මැරෙන්න කලින් ආහාරයට ගන්න ඕන කෑමක් විදිහට මේ මිරකල් බෙරි අපිට හඳුන්වන්න පුළුවන් වෙනවා. දැන් අපි ඊළඟට කතා කරන්නේ ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ තියෙන එකම එක අවන්හලකින් විතරක් අපිට ලබා ගන්න පුළුවන් කෑම වර්ගයක් ගැන. පීසබාන් කියන නමින් ඒ විදිහට හඳුන්වන මේ අවන්හල මුලින්ම 2016 අවුරුද්දේ තමයි විවෘත කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් හැම වන්හලකටම ආවේණිකුන් එක කෑම විශේෂයක් හරි තියෙන නිසා මේ අවන්හලෙන් අපිට පීස් එකක් තමයි ඕන්ටම විශේෂිත විදිහකට නිර්මාණය කරලා ලබා දෙන්නේ. හැබැයි ඔවුන් මේ ලබා දෙන තනි පීස කෑල්ල අඩි දෙකක දිගකින් යුක්ත වෙන අති විශාල පීස කෑල්ලක් වෙනවා. මේ පීස එක හදන්න අමුද්‍රව්‍ය විදිහට ඔවුන් නැවුම් තක්කාලි සෝස්, නැවුම් චීස් සහ තවත් මිනිස්සු ආසම අමුද්‍රව්‍ය ගොඩක් පාවිච්චි කරලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම ඔවුන්ගේ මේ පීස එකට උඩින් කුකුල් මස් සහ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එහෙම දාලා දෙන නිසා මේ තනි පීස කෑල්ල සම්පූර්ණ ආහාර වේලක් විදිහට උනත් අපිට ගණන් ගන්න පුළුවන්. ඒ හේතුව නිසා අද මේ වෙනකොටත් සංචාරකයන් පෝලිං හැදිලා මේ අවන්හල ඇතුළට ඇතුල් වෙන බලාගෙන ඉන්නවා කියලා වාර්තා වෙනවා. ඒ නිසා මේ කෑම එකත් අපිට මිනිස්සෙක් Tamanගේ ජීවිත කාලේ කන්න මොන කෑම එකක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ජීවිතයේ කවදාරි දවසක ඔබ රස විඳින්න මොන තවත් ආහාර වර්ගයක් වෙන ස්වභාවික මේපල් සිරප් ගැන තමයි අපි ඊළඟට බලන්න යන්නේ. ඒ විදිහට පිටරට ඉංග්‍රීසි චිත්‍රපටි බලනකොට උදේට මේ පුද්ගලයෝ පෑන්කේක් ආහාරයට ගන්නේ අමුතුම පැණි වර්ගයක් පෑන්කේක් එක උඩට දාලා කියලා ඔබ අනිවාර්යෙන්ම මීට කලින් දැකලා ඇති. සාමාන්‍යයෙන් අපි පෑන්කේක් ආහාරයට ගන්න පොල් පැණි වලින් හදන මිශ්‍රණයක් ලංකාවේදී පාවිච්චි කළාට පිටරටවල් වල අන්න එහෙම පෑන්කේක් ආහාරයට ගන්න පාවිච්චි කරන පැණි වර්ගය තමයි මේ මේපල් සිරප් කියලා හඳුන්වන්නේ. හැබැයි ඔබ කැනඩාවේ හෝ ඊසාන දිග ඇමරිකාවේ ජීවත් වෙන්නේ නැත්නම් ලේසියෙන් ඔබට මේ ස්වභාවික මේපල් සිරප් හොයාගන්න පුළුවන් වෙන්නේ නැහැ.
ඒ විදිහට කොටින්ම කියනවා නම් ඇමරිකාවේ වෙනත් ප්‍රදේශවල ඉන්න පුද්ගලයන්ට පවා රසායනික ද්‍රව්‍යවලින් නිෂ්පාදනය කරපු කෘතිම මේපල් සිරප් තමයි වැඩි හරියක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ විදිහට කලින් මේ අපි කතා කරපු ප්‍රදේශ දෙකේ විතරක් මේපල් ගස්වලින් ස්වභාවික මේපල් සාරය අරගෙන මේ මේපල් සිරප් වර්ග නිෂ්පාදනය කරන මිනිසු ජීවත් වෙනවා. ඒ විදිහට මේ මේපල් සිරප් නිකන් උනත් අපිට ආහාරයට ගන්න පුළුවන් තරම් උදම රසයි කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම මේ કૃතිම මේපල් සිරප් සහ ස්වභාවික මේපල් සිරප් අතර වෙනස රෑදබල් වගේ ගොඩක් ලොකු වෙනසක් නිසා තමයි හැමෝම ස්වභාවික මේපල් සිරප් අපි අනිවාර්යෙන්ම ජීවිතේ කවදාරි දවසක ආහාරයට ගන්න ඕන කියලා නිර්දේශ කරලා තියෙන්නේ. දැන් අපි ඊළඟට කතා කරන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ජීවත් වෙන මිනිස්සු පිස්සුවෙන් වගේ ආහාරයට ගන්න අපිත් කවදාරි කන්න ඕන කෑමක් ගැන. ඒ විදිහට මැකරොනි වලට චීස් දාලා ආහාරයට ගන්න ගොඩක් මිනිස්සු කැමති වුණත් මේක ලෝකේ පුරාම තියෙන ආහාර වර්ගයක් වෙනවා. මෙන්න මේ හේතුව නිසා තමයි ඕස්ට්‍රේලියාවේ එක්තරා අවන්හලක් මැකරොනි සහ චීස් බර්ගර් එකකට දාලා තවත් අලුත්ම ආහාරයක් විදිහට නිර්මාණය කරලා තියෙන්නේ. ඒ විදිහට මේ අවන්හලේ මිනිස්සු මැකරොනි එක්ක එකිනෙකට වෙනස් වර්ග තුනක චීස් එකතු කරලා මිශ්‍රණයක් නිර්මාණය කරලා මේ මිශ්‍රණයෙන් රොටි වර්ගයේ පැතලි කොටස් මුලින්ම නිර්මාණය කරගෙන තියෙනවා. ඊට පස්සේ ඔවුන් මේ රොටි වර්ගයේ කොටස් තෙලේ බදලා සාමාන්‍ය විදිහටම බර්ගර් එකක් මැද්දට දාලා මිනිස්සුන්ට පිළිගන්වන එක තමයි සිදු කරන්නේ. මේ නිසා ඒ බර්ගර් එකේ චීස් ඉතිරිලා ගිහින් දෙපැත්තෙන් පහළට ගලාගෙන යනවා පවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. හැබැයි මේ ලෝකේ චීස් කන්න ආසම මිනිස්සුන්ට කොයිතරම් කෑමක චීස් තිබුණත් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන් වෙනමම උණු කරපු චීස් මිශ්‍රණයක් අපිට මේ බර්ගර් එක උබාගෙන කන්න අවශ්‍ය නම් ඒකටත් ලබා දෙනවා. මේ විදිහට මිනිස්සු කන්නම ආස ආහාර වර්ග කිහිපයක් එකට එකතු කරලා නිර්මාණය කරපු මේ කෑම අපිට හැමතැනකින්ම බලා ගන්න පුළුවන් වෙන්නේ නැති නිසා තමයි මේකත් අපි මැරෙන්න කලින් ආහාරයට ගන්නම ඕන කෑම වර්ගයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. දැන් අපි ඊළඟට කතා කරන්නේ විශේෂයෙන්ම එංගලන්තයේ ලන්ඩන් නගරයෙන් විතරක් අපිට ආහාරයට ගන්න පුළුවන් වෙන කෑම වර්ගයක් ගැන. ඒ විදිහට කාචෝ ඊ පෙපේ කියන නමින් නම් කරලා තියෙන මේ කෑම වර්ගය සම්පූර්ණයෙන්ම වගේ චීස් භාවිතා කරලා තමා නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසා චීස් කන්න ආස කෙනෙක්ට නම් මේක දිව්‍ය ලෝකෙ වගේ කෑමක් කියලා අපිට කියන්න පුළුවන්. ඒ විදිහට විශේෂයෙන්ම වීදි කෑම විශේෂයක් විදිහට අපිට බලා ගන්න පුළුවන් මේ කෑමේ කෙබෙලම නිෂ්පාදනය කරපු පැස්ට චීස් වලින් නිර්මාණය කරපු තැටියක් උඩ තියලා හොඳින් රත් කරන ගමන් කරකවන එක සිදු කරනවා. ඊට පස්සේ ඔවුන් මෙහෙම මිශ්‍ර කරගෙන එළියට ගන්න පැස්ට එකට ගම්මිරිස් කුඩු ස්වල්පයක් ඉසින නිසා හිතා ගන්න බැරි තරම් රසක් මේ කෑම වර්ගයෙන් ලැබෙනවා කියලා වාර්තා වෙනවා. හැබැයි එහෙම රසක් ලැබුණාට මේ කෑම වර්ගය හදන්න වැඩි අමුද්‍රව්‍ය ඕන වෙන්නේ නැහැ කියලා ඔබටත් පැහැදිලි වෙන්න ඇති. සමහර වෙලාවට සරල දේවල් පවා ගොඩක් රස කෑම බවට පත්වෙන එකට මේක හොඳ උදාහරණයක් කියලා අපිට ඒ විදිහට පෙන්වල දෙන්න පුළුවන්. එංගලන්තයේ ලන්ඩන් නගරයට කවදාරි දවසක ඔබ ගියොත් මේ කෑම වර්ගය නොකා නම් ආයේ එන්න හිතන්නවත් එපා. අවසානයේ අපි කතා කරන්නේ ලංකාවට ආසන්න රටක් වෙන තායිලන්තයෙන් විතරක් අපිට ආහාරයට ගන්න පුළුවන් වෙන අපූරු අතුරු පසක් ගැන. ඒ විදිහට 22 ස්කූප් සන්ඩේ කියන නමින් නම් කරලා තියෙන මේ අතුරු පස වර්ගය අපිට තායිලන්තයේ සියාම් කියන මධ්‍යස්ථානයේ තියෙන මෝයන් මෝෂි කියන අවන්හලෙන් තමයි ලබා ගන්න පුළුවන් වෙන්නේ. මේ අතුරු පස වර්ගය කොයිතරම් විශාලද කියන බා නම් සාමාන්‍ය කෝප්පයක් වෙනුවට ගෙබල් බල පුංචි ගෝල්ඩ් ෆිෂ් මාළු දාලා තියන්න භාවිතා කරන රවුම් වීදුරු භාජනයක තමයි මේ අතුරුපස වර්ගය දාලා පිළිගන්වන එක සිදු කරන්නේ. ඒ විදිහට මේ අතුරුපස භාජනය ඇතුලේ එකිනෙකට වෙනස් වර්ග 22ක අයිස්ක්‍රීම් හැඳි 22ක් බිස්කට් කේක් ස්ට්‍රෝබෙරි සහ බෆල්ස් වගේ දේවල් පවා දාලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. බරින් කිලෝග්‍රෑම් එකකටත් වඩා වැඩි වෙන මේ අතුරුපස භාජනය පුංචි ළමයෙක්ටත් වඩා විශාලයි කියලා තමයි වාර්තා වෙන්නේ. ඇමරිකාන් ඩොලර් 87ක් වගේ මුදලකට මිලට ගන්න පුළුවන් මේ අතුරුපස භාජනය තායිලන්තයට යන ඕනම කෙනෙක් අනිවාර්යෙන්ම ආහාරයට ගන්නම ඕන වෙනස්ම සහ රසවත්ම අතුරුපස වර්ගයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. අද මේ වීඩියෝ එකෙන් අපි කතා කළේ අපි ජීවත් වෙන කෙටි කාලය ඇතුලේ මේ යන්න කලින් අනිවාර්යෙන්ම ආහාරයට ගන්නම ඕන කෑම වර්ග කිහිපයක් ගැන. ලෝකයේ එක එක රටවල් වල සංස්කෘතීන් එක එක විදිය නිසා මෙහෙම එකිනෙකට වෙනස් අපි ආහාරයට ගන්න ඕනම කෑම වර්ග ලෝකයේ හැම රටකම වගේ පිටලා තියෙනවා කියලා ඔබට බලා ගන්න පුළුවන් වෙන්න ඇති. ඒ කොහොම වුණත් මේ වීඩියෝ එක බලුවට පස්සේ ඔබේ කටට හොඳින් කෙලත් ඉනුව නේද? ඒ විදියට අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරපු අපි ජීවත් වෙන මේ කෙටි කාලයේ ඇතුලේ මේ යන්න කලින් අනිවාර්යෙන්ම ආහාරයට ගන්නම ඕන කෑම වර්ග කිහිපයක් අතරින් වැඩියෙන්ම ඔබ පුදුම වුණේ මොන කෑම වර්ගය ගැන විස්තර දැනගෙනද කියලා පහලින් අපිට කමෙන්ට් කරලා කියන්න.
මේ වගේ වීඩියෝ නරඹන්න channel එක subscribe කරලා bell icon එකත් all කරලා තියාගන්න. එතකොට අපි මේ වගේ වීඩියෝ එකක් දාපු ගාම දැනගන්න ඔයාලටත් පුළුවන්. මේ වගේම අලුත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් සියලුම දෙනාට සුබ දවසක්.